දෙදස් දහටේ වර්ෂයේ පවත්තන්ට බැරිවුණු පළාත් සභා මැතිවරණ දැනට වසර එක හමාරක් පළාත් සභා මැතිවරණ රාශියක් කල් දාලා තියෙනවා. මේ වන විට පළාත් සභා හයක විසිරීම් කටයුතු අවසන් කරලා තියෙනවා. මාර්තු මාස වෙනකොට තවත් පළාත් සභා දෙක විසිරීම් කටයුතු අවසන් වෙන්න ඕන. මේ සියලු දේවලත් එක්ක මේ පළාත් සභා මැතිවරණය කල් නොදා මේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අපි විශේෂයෙන්ම රජෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා බොරු තර්ක විතර්ක ඉදිරිපත් කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. මැතිවරණ තුනම එක දවසක තියෙනවා කියලා අමූලික බොරුවක් සමාජගත කරන්න සූදානම් වෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. මැතිවරණ තුන එකවතර තියන්න බෑ. එකවරම හේතුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැරීමට හැකියාවක් නැහැ ලබන පෙබරවාරි මාසය වෙනකම්. ඒ නිසා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු විසුරුවන්න බැරි නම් මැතිවරණකට යා හැක්කේ පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් ගැනීමෙන් පමණයි 3-2කට වඩා මන්ත්‍රී සංඛ්‍යාවගේ කැමැත්ත අනුව. එතකොට ඒක බලාපොරොත්තු වෙන්න බෑ. මේ රජයෙන් පළාත් සභා මැතිවරණයක් තියන්නේ නැති රජයක්. ඒ වගේම පාර්ලිමේන්තු බලය රැක ගැනීම සඳහා නූල් සූත්‍රයක් යොදලා උසාවි මගින් පාර්ලිමේන්තු බලය රැක ගැනීමට දැඩි උත්සාහයක් කරපු රජයක් හැටියට මේ රජයෙන් අපි මහමැතිවරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ රජයේම කඩාවැටීමක් නුනොත් මට පෙනුණා අද පුවත්පත්වල ප්‍රධාන ශිෂ්ට පාඨයේ තියෙන්නේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා එතුමාට බෝඩ් ලෑල්ලක් තියෙන අමාත්‍යංශයක් හම්බෙලා තියෙනවා කියලා සඳහන් කළා තියෙනවා. මෙන්න මේ වගේ අර්බුද මැද ඉදිරියට ගෙනියන්න බැරි බව ඉතාමත්ම පැහැදිලිව පේනවා. ඒ වගේම සුළුතරයක් තියෙන ආණ්ඩුවක් නිසා කරුණාකර මහමැතිවරණයක් පැවැත්වීම තමයි රටේ ජනතාවට ඉතාමත්ම යහපත් වෙන්නේ. ඒ නිසා රටේ ජනතාවට මේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා බහුතර බලයක් තියෙන ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කිරීමට මහමැතිවරණයක් වහාම ලබා දෙන්නේ කියලත් අපි ඉල්ලීමක් කළා තියෙනවා. ඒ නිසා මේ වසර මැතිවරණ වසරක් හැටියට අපි ජනතාවට හඳුන්වනෝ මොනයම් ක්‍රමයකින් හෝ මැතිවරණයක් මේ වසරේ ඉතාමත්ම ඉක්මනින් මේ රටේ පවත්වන්න සිද්ධ වෙයි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියට පොදු ජන පෙරමුණ හැටියට සහෝදර සියලුම දේශපාලන පක්ෂත් එක්ක අපි විශේෂයෙන්ම මේ සටනේදී මේ වසරේ අපි මැතිවරණයක් ලබා ගැනීම සඳහා අපේ සියලුම බලවේග ඒකරාශී කරලා කටයුතු කරන බව අපි මේ අවස්ථාවේදී මහජනතාවට ඔබ වෙනුවෙන් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඒ සටනේ ඉන්න බව ප්‍රකාශ කරනවා.